මෙෙරට බැක පදධති අත් එක් ගණතුනු නොකරනෙනකු දැන් නැති තරම්භ්‍ය. මහජනතාව තමතමන්ගේ මුදල් බැංකෝල තැන්පත් කිරීමත් තැන්පතු ආපසු ගැනීමත් මූලකයක්. ඊට අමතරව නයි ගැනීම සහ උකස් නයි ගැනීම මේ ගණතුනු අතර මූලිකය. පෞදකලික අංශේ බැංක්කුවින් නණයක් ගැනීම කොතරම් අසිරුදැයි අපට වැටහි මක් තිබේ. ලබාගත් නයවාරකයක් හෝ ආපසු ගෙවීම දින කිහිපයකින් කරගත නොහැකිවහොත් ජනතාව පත්වන්නේ දැඩි අසේරතාවකටයි. දැන්න්නම් එය එස්සෙම ස්පානිවිට දුරකථන ඇමතුම් නිවසට සොයා ඒම් ඇපකරුවන්ට බලපෑම්කිරීම දක්වා ප්‍රතික්‍රියයා අසීමමිතය. පොතු ජනතාවට එසේවත් නෑ ලබාගෙන මෙවැනි කිසිවක් නොමැතිව අසීමිත වර ප්‍රසාධහිමි පිරිසක් පිබඳවද කරුණු අනාාවරණය වී තිබේ. මෙ පිළිබඳ අනාාවරණය වූයේ අද ඊ එක නොවේ. දෙදහස් දහතුන වසේ ජලි විස්තුන්ගනදා කෝප් කමිටුවේ හිටපු සභහපති, ඩිය ගුණසේ ක්‍රමහතා ඉදිරිපත් කළ කෝප් කමිටු වාර්තාාවකින් මේ පිළිබඳ බොහෝ කරුණු හෙළිදරව කර තිබේ. ඒ කමිටිු වාර්තාවෙන් අනාවරණය කරන්නේ රුපැල් කෝටි දහන අවදහස්තුන් සය හැත්තැ පහක් න අයගෙන එක් වාර්කයක් ෝ නොගෙ වූ පිරිසක් සම්බන්ධේනි. නයි ලබාදී තිබෙන්නේ ලං බැංක්කවයි. ලංකා බැංකව යනු රජයට අයත් ප්‍රමුකත වාඩ ජ බැංක් වයි. පවතින්නේ බුදල් අමමාත්‍යං ශව යටතයි. මේ නය පොළු තැබේම් සිදුකර ඇතේ මහින්ද රාජපක්ෂම් බදල් ඇමති දුරිය දැරූ සමයයි. රුපියල් කෝටි දහනව දහස්තුන්සේ හැත්තැ පහකනයි වලින් එක් වාර්කයක් කෝන්්ඩෝ වා පොළුත් හැබීමට අයිතියක් කිසියම් පිරිසකට ලබාදී තිබුණා. ඒවා යළි අයිකර ගැනීමට කටයුතුකිරීම කිසිසේත්ම දේශපාලන පලිගැනීමක් නොවන බව අවධාරණය කෙරෙනවා.